අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රි 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදී ගුණවර්ධන අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත උමා ඔය ඉදිකිරීම අගෝස්තු වනවිට අවසන් කිරීමට ජනපතිගෙන් උපදෙස් 19 වන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නක් බව අගමැති පවසයි ජනමාධ්‍ය කැබිනට් නවන අමාත්‍ය ධුරය රුවන් විජේවර්ධනට කෝටි 8ක මත්කුඩු නීගමුවේදී අත්අඩංගුවට උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති ඉදිකිරීම මෙම වසරේ අගෝස්තු මාසයේ වන විට නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් උමාය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම මේ වන විට 92කින් පමණ අවසන් කර ඇති අතර ඉංජිනේරුවන් ඇතුළු ව්‍යාපෘති බාර නිලධාරීන්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේ මෙම කටයුතු කඩිනමින් සම්පූර්ණ කරන ලෙසයි උමාය බහුකාර්ය ව්‍යාපෘතියට තේ ඉදිකිරීම බොහෝගත විදුලි බලකාරයේ ඉදිකිරීමද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා මෙම බලකාරයේ ඉදිකිරීම නිමවීමෙන් අනතුරුව ජාතික විදුලි බල පද්ධතියට එක් කරන විදුලි ධාරිතාව මෙගාවොට් 120ක් अमेरिकन डॉलर मिलियन 525ක වියදමින් ඉදිකරන දවන්ත ව්‍යාපෘතියක් වන උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් වීමත් සමග උමා ඔය ද්‍රෝණියේ වගා කිරන කුඹුරු අක්කර 28000කට පමණ ජලය සැපයනු ඇතේ ව්‍යාපෘතිය හරහා පූල් ඔය සහ ඩයරබාහේ ජලාශ දෙකක් ඉදිකරන අතර එම ජලාශවල ඉදිකිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා ජනමාධ්‍ය කැබිනට් නවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන වන මම අමාත්‍ය මණ්ඩලයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නවන අමාත්‍යවරයා ලෙස ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. මේ අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. මාගෙන විශ්වාසය තබමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හැටියට වැඩ කරගෙන යන ගමන් තවත් අමාත්‍යංශයක් මට බාර දීලා තියෙනවා ඒ ජනමාධ්‍ය අමාත්‍යංශ විශ්වාසය මං කෙරෙහි තිබ්බ විශ්වාසය ගැන මං ගොඩක් සතුටු වෙනවා ඒ වගේම මේ 2015 ඉඳන් අපි දිනාගත් මාධ්‍ය නිදහස තව දුරටත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව සේවය කරන මාධ්‍යවේදීන්ගේ ඒ වෘත්තියක් හැටියට ඒගොල්ලන්ට ඉහළට යන්නටත් ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය සහන ලබා දෙන්නටත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ගොඩක් වැඩ තියෙනවා ඉදිරියේදී කරන්නට. මේක අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයට මුහුණ දෙලා උපරිම සේවයක් කරන්ටයි මගේ එකම බලාපොරොත්තුව. නා මේ දවස් ටිකේ ITN එකේත් ඒ වගේම රූපවාහිනියත් යම්කිසි ප්‍රශ්න ගැටළු වගේක් මතුවලා තියෙනවා. කොහොමද අත්තනින්න වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කරලා ඉදිරියේදී ඒවා निराකරණය කරන්නට මම වැඩ කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ඓතිහාසික නීතියක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුපියල් 136,229ක් වටිනා සංවර්ධන ව්‍යාපෘති 9ක් පුත්තලම ආණමඩුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පවරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව කරුවල ගස්වැව නවගත්තේ ගම ඇතුළු ප්‍රදේශ ගණනාවක අද දිනේ පුරා සංචාරය කරමින් සංවර්ධන ව්‍යාපෘති 9ක් ජන අයිතියට පැවරුවා. ඇටකේ කණුව කරුවල ගස්වැව තබ්බෝව පානීය ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරුණේ. इन अनुव अग्रमावरिया करवल गस्वेव सिविल आरक्षक बलकाय इदिरीपिटिदिकेरेन समूपकार इंधन पिरवुम हले इदिकिरीम कटयुतु संदहा मूलकल थेबुवा राज्य सेवे वडात कार्याक्षम सह विधिमत किरीमे अरमुनिन प्रादेशीय लेखम कार्यालय नवीकरणे किरीमे वेडपिलिवेलक रजय आरंभ कर तिबेनवा इयटते पुत्तरम दिस्त्रिक्के इदिकेरेन करवल गस्वेव सह नवगत्ते गम प्रादेशीय लेखम कार्यालय नवगोड नगिली जनता अयतिट पत् किरीमद सिदुवुये अग्रामात्य रणिल विक्रमसिंह महतागे प्रधानत्वेन अमात्य वजिर अभेवर्धन महतागे मिहेवीम यटते मेम नवगोड नगिली इदिकेरुणे
කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 572ක් වාහන නැවැත්වීමේ පහසුකම් වලින්ද සමන්විතව ඉදිකර ඇති නවගත්තේ ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවල සියලු පහසුකම් ස්ථාපනය කර තිබෙනවා මේ අතර ආනමඩුව උස්වැව ප්‍රාථමික විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියටපත් කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ මූලිකත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ ආනමඩුව නගර මැදයේදී රාජ්‍ය උසසල ශාඛාව විවෘත කිරීමද සිදු වූ අතර ආනමඩුව සතිපොළ ජනතා අයිතියටපත් කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු වූයේ ජාතික තරුණ සේවා සභාවේ පුත්තලම් දිස්ත්‍රික් තරුණ තරුණියන් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා ආනමඩුව දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා 1912 වසරේ ආරම්භ කළ මෙම රෝහලෙන් ආනමඩුව නවගත්තේ ගම කරුමුල ගස්වැව ඇතුළු ප්‍රදේශ රසක ලක්ෂ 2ක පමණ පිරිසකට සිත සැලසෙනවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු වූයේ සංවර්ධන ව්‍යාපෘති ජන අයිතියට පත් කිරීමෙන් පසු රෝහල් පරිශ්‍රයේ පැවති ජන හමුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පක්ෂ ભેදයෙන් තොරව එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළා ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය කියන්නේ ඓතිහාසික නීතියක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට පක්ෂ ભેදයෙන් තොරව සම්මත කරගත නීතියක් අපි 19 වෙනි සංසදයේ ඉදිරිපත් කරා ජනාධිපතිතුමා මැදිහත් වෙලා තමන්ගේ පක්ෂ සහයෝගය ලැබලා දුන්නා ඒත් සමහරු කැමැත්තෙන් ඡන්දේ දුන්නා අනික් අය අකමැත්තෙන් ඡන්දේ දුන්නා මේ අංශ ස්වාධීනව ක්‍රියා කරන්නට උවමනා කියලා ඒ 19 වෙනි ව්‍යවස්ථාවේ ප්‍රතිඵලය අද පේනවා හැම අංශයේම අද නිදහසක් තියෙනවා මේ නිදහස ආරක්ෂා වෙලා තියෙන්නේ 19 වෙනි සංශෝධනය නිසා 19 වෙනි සංශෝධනය අපි ඉවත් කරනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත් ඉවත් වෙනවායි. ගරු අගමැතිතුමාගේ ආශිර්වාදය යටතේ වැඩකටයුතු රාශියක් අපි සම්බර්ධනය කරා. ඊළඟ සිංහල හින්දු අලුත් අවුරුද්ද තමුන්නාන්සලා සමරන්නේ මේ ආනමඩුව මැතිවරණ කොට්ටාසේ හැම ගෙදරකටම එක ගෙදරකටම මේ හැම ගෙදරකටම පිරිසිදු පිරිපහදු ජලය ලබා දෙන්න කටයුතු කරලා කියන එක මම බොහොම වැදගත් විදියට කියනවා. මගේ ඉලක්කය 20.25 2025 වෙනකොට මේ ආනමඩුවේ ඔබ සැවම දුප්පත් ආනමඩුවක මිනිස්සු නෙමෙයි පොහොසත් ආනමඩුවක ආඩම්බරකාර මිනිසුන් බවට පත් කිරීමයි මගේ අභිප්‍රාය ව්‍යවස්ථා දායක සභාව පිළිබඳ එක් එක් අයට ඕනෑම මතයක් ප්‍රකාශ කිරීමට හැකි බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා කෑගල්ලේදී මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා व्यवस्थादायक मंडलेट अंतिमेट अनुमति निर्देश किरीम सदा अतिगर जनाधिपत्य अंतिमेट ये निर्देश दिशा मेके अद मेट वडा विनिविध भाव्या तिबुनु खाल्या कपटनान हितान्न बे खतानायकतुमा अपेराटे प्रजातांत्रवादे वगेम शेस्त अधिकरणे ऐतिह्य वगेम मेराटे सियलम राज्य आयतन वल स्वाधीनत्वय आरक्षा कर ඕනේ කෙනෙකුට ඕනේ මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් විවාදයක විවස්ථාදායක සභාව දේශපාලනීකරණයක් නැහැ ඒ කොමිටුවේ පත් කිරීම සම්බන්ධයෙන් ආගමැතිතුමා විපක්ෂ නායකතුමා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂවල මේ සියලු දෙනාත් ඒක රාශියව තමයි මේ සභාවලට පත් කිරීම කටයුතු කරන්නේ ඉතින් එහෙමනම් කොහොමද ඒකපාරිශික වෙන්නේ හැමෝම නියෝජනය වෙන විදිහට තමයි මේ විවස්ථා සභාව හදලා තියෙන්නේ විපක්ෂ නායකතුමා ඉන්නවා ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීතුමාලා ඉන්නවා අපක්ෂය අය ඉන්නවා මේ සියලු දෙනාත් එක්කම හැදිච්ච එකක් තමයි විවස්ථා සභාව රුපියල් මිලියන 33කට අධික රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුවට අභියාචනා පෙත්සමක් ගොනු කිරීම සඳහා ඔවුන් කළ ඉල්ලීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කළා ඩී රාජපක්ෂ කෞතුකාගාරයේ ඉදිකිරීම තුළින් රජයේ මුදල් මෙසේ අවභාවිත කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයේ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේදී අද විභාගයට ගත්තා. එෙහිදී අධිකරණය දැනුම් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාතුළු පිරිස නඩුවට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කළා. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කිරීමට අවසර ලබා දෙන සකල ඉල්ලීමයි අධිකරණය අද ප්‍රතික්ෂේප කරේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාට එරෙහි නඩුව අභියාචනා අධිකරණයේදී අද විභාගයට ගෙනුණා
විත්තිකරුගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩු විභාග කිරීමටයි අභියාචනා අධිකරණය මීට පෙර නියෝග කළේ. ඒ අධිකරණයේ හමුවේ ඇති කරුණු අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පාදනීය මහතාට එරෙහිව කටයුතු කළ හැකි බවට තීන්දුව කරමින් අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් අභියාචනා අධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම් මහතාට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනුණා. ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සිටියේදී නීති විරෝධී ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයෙකු පත් කර රජයට පාඩු සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා. මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මාර්තු මාස 22 වනදා ප්‍රකාශයට පත් කිරීමටයි නියෝග කෙරුණේ. ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි නොකඳවා ඔවුන් නඩුවේ නිදහස් කරන ලෙසට විත්ති පාර්ශ්වය ස්ථිරත්‍රි පුත්කල මහාධිකරණයෙන් අද ඉල්ලීමක් කළා. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා නඩුව ලබන 25 වනදා ගැනවීමට අධිකරණය නියෝග කළා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හෝටල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්ුයි නඩු විභාගය පැවැත්වෙන්නේ. LTTE ත්‍රස්තවාදී සංවිධානය යලිපිහිටුව යුතුයි රාජ්‍ය අමාත්‍ය විජේ කලාමහේශ්වරන් මහත්මිය කළ බව කියන ප්‍රකාශයට සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගෙනුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් මෙතෙක් ඒ සඳහා උපදෙස් ලැබී නැති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඉදිරි සියලු බැතිවරණ සඳහා නව සංධානයකින් ඉදිරිපත් වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද පස්වරුවේ ජනපති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දිසානායක මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපි බොහොම පුළුල් ප්‍රගතිශීලී දේශප්‍රේමී වමේ පෙරමුණක් ගොඩනැගීම සඳහා අපේ ජනාධිපතිවරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අපි රැස් වුණා. ඒක අවසානයකට එන්න අපි පොඩි කමිටියක් පත් කරගත්තා. ඉතාම කිටි කාලයකින් මහජනතාවට මේ මහත් බලාපොරොත්තු සහගත ජන බලවේගය, ජන පෙරමුණ ශක්තිය නිර්මාණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම කිටි කාලයකින් මේ අරුත් සන්ධානය වඩා ශක්තිමත්, ව්‍යවස්ථානුකූලව නෛතිකමය පදනමකින් මේ පුළුල් සන්ධානය ගොඩනැගෙන ප්‍රජා ජල යෝජනා ක්‍රමයෙන් නිසි පරිදි ජලය නොලැබීමට විරෝධය පළ කරමින් මීගොඩ හෙට්ටියාවත ප්‍රදේශයේ ජනතාව අද උද්ඝෝෂණයක නිරත වුණා. නිවාස 450ක ජනතාව මෙම ජල යෝජනා ක්‍රමයේ දුර්වලතාව නිසා පීඩාවට පත්වන බවට චෝදනා කරමින් අවිස්සාවේල්ල කොළඹ හයි ලෙවල් මාර්ගය අවහිර කර ප්‍රදේශයේ ජනතාව මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණා. හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ද මෙම ස්ථානයට පැමිණියා. අනතුරුව හෝමාගම ජල සම්පත් ඒකකයේ කලමනාකාරිනියද පැමිණ කරුණු පැහැදිලි කළද සිද්ධිය සමතයකට පත් කිරීමට නොහැකි වුණා. දින 16ක සිට ප්‍රදේශයේ ජනතාවට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජලය නොමැති බවටයි එම ජනතාව චෝදනා කළේ. රස්සාවල වලට ගිහිල්ලා බහන්සිලා මහන්සිලා ඇවිල්ලා රෑ දෙකට තුනට රැගෙන ඉන්නවල මේ වතුර මේසම පුරව ගන්න. වතුර මෙන්න මේ වගේ මේ සයිස් බාල්දියක් උතුර ඉන්නේ. මේගොල්ලන්ගේ ඩීල් එකක් තියෙනවා 150යි ගමේ වතුර දෙන්න පුළුවන්. හැබැයි පවුල් 450ක් ඉන්නවා. මේ මිනිස්සු කොහෙ ගිහිල්ලාද වතුර බොන්නේ? ඒකට දැන් ඒකත් දින 14 31 වතුර බින්දක් නෑ ගමට. හැමදාම ඉස්කෝලේ යන්න නෑ බොන්නත් වතුර නෑ. ඉස්කෝලේ යන්න බැරිම වතුර පස්සේ හින්දා ගෙදර මේ උයන්න වතුර ටිකක් නැහැ. වතුර එනවද කියලා ඔයගොල්ලෝ බලන්නකෝ. ආ පේනවනේ වතුර නැහැ. දැන් දවස් 15 30 නම් මිනිස්සු මට දුකක් විඳින්න දරුවෝ ඉස්කෝලේ අරගන්න විදියක් නැහැ අපිට. ප්‍රාදේශීය සභාවේ සහාය ඇතිව ජල බෞස මගින් ජලය බෙදා හැරීමට පොරොන්දු වීමත් සමග උද්ඝෝෂණයේ නිරත වූ පිරිස විසිර ගියා. රුපියල් කෝටි 8ක වටිනාකමින් යුත් හෙරොයින් සහ හෂීෂ් මද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු මේ ගම් වූ පෝරුවතොටදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මෝටර් රථයකින් මද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. හෙරොයින් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 865ක් හා හෂීෂ් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 814ක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු 29 හැවිරිදි අයකු වන අතර ඔහු මද්‍රව්‍ය බෙදා හරින්නෙකු ලෙස කටයුතු කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. සැකකරු සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් බවට ලංකා විදුලි බල මණ්ඩලයේ පත්කිරීම අරමුණ බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.
ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතුද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එම කටයුතු වඩාත් කාර්යක්ෂම කර ගැනීමට උපදෙස් ලබා දුන් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි සේවකීන් සමගද අදහස් හුවමාරු කරගත්තා. අපි කතා කරලා තියෙන අඩුපාඩුකම් නිවැරදි කරලා පාරිභෝගිකයට වැඩිය ලං වෙලා කටයුතු කරන්න පුළුවන් ආයතනයකට පරිවර්තනය කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ. වියදම අඩු කරලා අපේ තියෙන අලාභේ නැති කිරීමේ වැඩපිළිවෙල තමයි අපි මේ අවස්ථාවේ කතා කරේ. ඒ වගේම පාරිභෝගිකයට සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් තමයි අපි කෝල් සෙන්ටර් එකක් අවුත් කරලා තියෙන්නේ. ප්‍රති මාසයේ 5 වෙනිදා අපි නැවත මේක විවෘත කරනවා මීටර හුඟක් සමීප හුඟක් වැඩි දිනු කරලා විදේශ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන 17 දක්වා වැඩි කර ගැනීමට පසුගිය වසරේදී හැකියාව ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. වසර 2020 වන විට එය බිලියන 23 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අරමුණ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. 2018 වසරේ අපි ඇමරිකානු ඩොලර් බිලියන 17ක් අපනයනය තුලින් විදේශ විනිමය ලබා ගන්න පුළුවන්. අපේ ඉලක්කය තමයි 2020 දී මේ ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 23 දක්වා අරගෙන යන්නේ. ඒ ඉලක්කගත වැඩසටහනට තමයි ඔබතුමාලාද බද්ධ වෙන්නේ. එන්සී නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7 හමාරක් සමග සැකකරුවෙකු හැටන් ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනින්. පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම මත්ද්‍රව්‍ය අතඩංගුවටගෙන නැත්තේ හැටන් ගාමිණීපුර ප්‍රදේශයේදී. අතඩංගුවටගත් සැකකරු කාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරතව සිටි බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. මෝටර රථ අමතර කොටස් අලෙවි ස්ථානයකින් අමතර කොටස් කිහිපයක් සොරකම් කර රැගෙන යමින් සිටි සැකකරුවෙකු සේදුව ප්‍රදේශයේදී පොලිස් අතඩංගුවටගෙන තිබෙනවා. 53 හැවිරිදී මෙම පුද්ගලයා මද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහුවෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ. සැකකරු මෙම ස්ථානයෙන් මීට පෙර සොරකම් කළ රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. යාපනයේ අර්ධද්වීපයේ පූර්ණ ලමාවිය මධ්‍යස්ථාන සඳහා උපකරණ ලබා දීමේ වැඩපිළිවෙලක් යුද හමුදාව ආරම්භ කර තිබෙනවා. යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වා ඇත්තේ. කොඩිකාමම් චාවකච්චේරි හා කච්චා යන ප්‍රදේශවල පූර්ව ලමාවිය මධ්‍යස්ථාන සඳහා පුටු ඇතුළු උපකරණ බෙදා දීම මේ යටතේ සිදු වුණා. තරුණයේ විස්මිත හැකියාවන් රටට හඳුන්වා දුණු Youth with Talent 3rd generation දෙවන වටේ තරඟ අවසන් වුණා. අවසන් පූර්ව වටේ සඳහා තරඟකරුවන් මන සූදානමකින් පසු වෙනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITNFI මෙම රියැලිටිය ජාතියට තිළිණ කරන්නේ. වසර 3ක් පුරා මෙරට අතිවිශිෂ්ටින් විශ්මවන්තින් බවට පත් කරන්නට Youth with Talent රියැලිටියට හැකි වුණා. 3rd generation සඳහා ඉදිරිපත් වූ දක්ෂින් අතරින් තරගකරුවන් 50කට අධික පිරිසක් දෙවන තරග වටේට එක්ව සිටියා. එම තරගකරුවන් අතරින් Magician X, Isaac සයිබුල් යමින් හා හැනිබද මැජික් කොරිය ඇතුළු තරගකරුවන් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගත්තා. ඒ පසුගිය සතියේ පැවති තරගයේදී ඉතා උණුසුම් අවසන් මහා තරගයක අත්දැකීම ඔබට ලබා දෙන්නට මෙම විශිෂ්ටයින් දැනටමත් සූදානමින් සිටිනවා. මෙවර ජයග්‍රාහකයාට රුපියල් කෝටියක් වටිනා තිළිණ හා මුදල් ප්‍රදානයට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර විට මෙරට ආකර්ෂණීය හා ජනප්‍රිය රියැලිටිය බවට Youth with Talent පත්ව අවසන්. Coming up next week. Youth with Talent කියලා කියන්නේ මගේ රටේ talent factory එක. ෆයිනල්ස් වලට ඔයා එන්න ඕනේ කියලා මේ කට්ටියත් කතා ගන්නවා මයි. රියැලිටි ඉතිහාසයේ ලොකුම වේදිකාව. දැන් තමයි හැඟෙන ලී ටිකක් ගිනුයි මයි. This is definitely a world record. Youth with Talent
third generation. ලෝක බැංකු ආධාර යටතේ පිරිනැමුණු ජංගම ජල පර්යේෂණාගාරය ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව වෙත බාර දීම අද සිදු කෙරුණා. ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව වෙත මෙම ජංගම ජල පර්යේෂණාගාරය බාර දීම සිදු කෙරුණේ අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ ජල පර්යේෂණ කටයුතු සංවර්ධනය කිරීම සඳහා මෙම ජංගම ජල පර්යේෂණාගාරයේ මගින් වැඩි කාර්යභාරයක් සිදු කෙරෙනු ඇත. දැන් ව්‍යාපාරික පුවත්. හේමස් රෝහල් සමූහය තම පළමු ජංගම දුරකථන යෙදවුම වන හේමස් හෙල්ත් ඇප් පසුගිය දා හඳුන්වා දුන්නා. සුවපත් දිවි පෙවතකට අවශ්‍ය සේවාවන් රැසක් මෙමගින් ලබා දීමට සමත් වෙනවා. Android සහ Apple ජංගම දුරකථන සඳහායි මෙම යෙදවුම නිර්මාණය කර තිබෙන්නේ. මෙහි අන්තර්ගත ටෙලිමෙඩිසින් හා ටෙලිෆිසියෝ සේවාවෙන් වෛද්‍යවරයා හා සජීවීව සම්බන්ධ විය හැකි. වෛද්‍ය වාර්තා හා පණිවිඩද ලිඛිතව ලබා දීමට පහසුකම් ලබා දී තිබෙනවා. Wi-Fi U ලංකා සමාගම නවතම Begelli LED විදුලි බුබුල හඳුන්වා දුන්නා. ඉතාලියේ නිෂ්පාදිත මෙම විදුලි බුබුල මගින් විදුලිය අරපිරිවැස්ම මෙන්ම මනා දීප්තියක්ද ලබා දෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. Wi-Fi U ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆාසිල් බුහාරි මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනා සම්පත ලොතරැයිය නව මුහුණුවරකින් එළිදැක්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ආකර්ශනීය ත්‍යාග හා චිත්‍ර රටා සහිතවයි. නව ත්‍යාග රටාව ඔස්සේ පාරිභෝගිකයින්ට වැඩි දිනුම් අවස්ථා ලබා දීමටයි කටයුතු කර තිබෙන්නේ. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 197ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමවන විට කඩලු දෙකක් දෙවි ලකුණු 60ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 68ක් ඉදිරියෙන් සිටමින් දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම ආරම්භ කළා. ඔවුන්ට දෙවන ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වුණේ සිරු දෙනා දැවි ලකුණු 128ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩොප්ලෙසිස් නොදෙවි ලකුණු 50ක්ද, හෂිම් අම්ලා ලකුණු 32ක්ද, අයිඩන් මාක්‍රම් ලකුණු 18ක්ද ලබා ගත්තා. අනිකුත් කිසිදු දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුණා. විශිෂ්ට පන්දු යාමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 39කදී කඩලු 4ක් මිද හෙළුවා. දරංජිත සිල්වා කඩලු 3ක් සහ කසුම් රාජිත කඩලු 2ක්ද විශ්වපනාන්දු 1 කඩලුක්ද දවා ගත්තා. දකුණු අප්‍රිකාව සිය දෙවනින්ම වෙනුවෙන් සිරු දෙනා දැවි ලකුණු 128ක් ලබා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 197ක ඉලක්කයක් හිමි වුණා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk